මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ, වදාළ ධර්මය සෑම වෙලාවකම සරුව කාලීනව ගලපාගන්න පුළුවන් එකක්. සෑම කාලයකම සෑම විදිහකින්ම සෑම තැනකදීම උපයෝගී කරගන්න පුළුවන් විදි එකක් තමයි බුදුරජාණන් වහන්සිේ නමක් අපට මතුකොට වදාලේ. ඒ කාලිං කාලෙට වෙනස්කම් සහිතව නව ප්‍රතිසංස්කරණය ඉදිරිපත් කළ යුතුත්ත්වයක් නමේ. එනිසා අපි බලාපොරොත්තුවන නිවීමට මේ දහමය සැබැවින්ම ප්‍රමාණවත්. අපට තියෙන්නේ සිත්සේ ඒ ධරමය ක්‍රමාණුකූලෝ පුහුණු කරගන්නටයි. ඒ පුහුණු කරගන්න ශ්‍රාවකයෙ තුළ අවබෝධය තහවුරුවීම ස්තිරයි. එ පුහුණු කිරීමේ ප්‍රතිපදාවට පිළිවෙතට වැඩපිළිවෙලට ක්‍රමාණුකොළු එකතු නොවනතාකල් ඒශ්‍රාවකයාට ධරමය තුළ සැබෑ රැකවරණයක් ගොඩ නගා ගන්න ලැබෙන්නේ නෑ. එ නිසා බුදුරජාණන් වහන්සේ අපට අපව විමසා ගැනීම පිණිස මූලිකව සූදානම් විය යුතුවා කාරයේ පිළිබඳව පැහැදිලි කලා. එතුළ දැන් අපි දන්නවා අවබෝධය කියන තත්ත්වය කරා ගොඩ නැගෙනවා නං, පුද්ගලයා තුළ පටිච්ච සමුපන්න කුසලතාවයක් මතු වෙලා තියන්න ඕන. එතුට පටිච්ච සමමුපන්න කුසලතාවේ කියෙ බෞද්ධ ශ්‍රාවකයකුට තාම වැදගත් දෙයක්. හේතු පල වසින් තම තමාගේ විශලේෂණය, තම තමා තුළ ඇතිවෙන විමර්ශණය ශ්‍රාවකයකුට තියන්න ඕන. එතුර හේතු පල වසියන් ශ්‍රාවකයා තුළ ඇතිවෙන විශ්ලේෂණය, විමර්ශණය, යම් පුද්ගලයක් තුළ පවතිනවා නං එබඳු විශ්ලේෂණයක් පවතින තැනක තමයි සැබෑ අවබෝධය තහවුරු වෙන්නේ. එකට අදාළ විදික්‍රමය වැඩපිළිවෙල කෙබඳු එකක්ද කියලා අපට පුළුවන් විමසීමක් ඇති කරගන්නට. දැ බුදුරජාණන් වහන්සේ අපට වදාලා අවබෝධය කරා යන ශ්‍රාවකේ ක්‍රමානුකූලව ක්‍රමාණුකූලව, සමා තුළ පුහුණු කරගත යුත්තේ කවරක්ද කියලා භාගතු වන්සේ අනු දෙදන වදාලා එය දියුණු කරගන්න ඕන සතර සතිපට්ඨාන ධර්මයන් එ දියුණු කරගන්න ඕන සතර සම්යක් ප්‍රධාන වීරිය ය දියුණු කරගන්න ඕන ඉද්දිපාද ධරමඒ වගේ පංච බලධරම පංච ඉන්ද්‍රිය ර ඉන්ද්‍රිය ධරම සහ බලධර්ම බොද්ජංග ධර්ම එළඟට ආග්‍යශාගේ මාර්ගමටිකට අපි කියනවා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියලා. මෙන තිස්සාත තමයි අපට නානා විදිහට එක එක ක්‍රමයට අපට දවුණු කරගන්න තියෙන්නේ. එත මේ තිස්සාත දියුණු කරන්නේ නැතුව කාටව තවබෝධය තමා තුළ තහවුරු කරගන්න අවකාසය ලැබෙන්නේ නෑ. එ අවබෝධය තමා තුළ තවුරු කරගන්නවා නං. අවබෝධය යම් ශ්‍රාවකයකක් ස්ථාවර කරගන්නවානං ඒ ස්ථාවර කරගන්න ශ්‍රාවකයා විසින් මේ කාරණත්්‍ය සත සිත්සේ ඉතාම හොඳින් ප්‍රකටව තමා තුළ අවබෝධාත්මක ඥානයේ මුල් කරගන ඒ ශ්‍රාවකයාට දියුණු කරගන්නයි තියෙන්නේ. එම දියුණු කරගන්න ශ්‍රාවකයක් පඩිච්ච සමපන්න කුසලතාවේ පදනම් කරගනම හිත වඩන්න ඕන හිත පොහුණු කරන්න ඕන.ඒ පොහුණු කිරීම තුළ තමයි ඒ සදාතනක නිමීමට ඒ ශ්‍රාවකයාට එකතු වෙන්න පුළුවන් වෙන්නේ නැත එකතු වෙන්න බෑ. දෙ මූලික වසයෙන්ම ඒ බුදුරජාණන්සිගේ ශ්‍රාවකයා විසින් තමා තුළ මූලික ප්‍රීතියක් උපදවාගන්න ඕන ධර්මමය ප්‍රීතියක්. ඒ බොහොම නිරාමිස එකක් විය යුතුයි. දැන් අපිට අපේ හිතට ඇති වෙනවා නමුත් ඒ ප්‍රීතිය ඇති වුණට දැමි අපි කියන්නේ අවබෝධය කනා යන ශ්‍රාවකයෙක් තමා තුළ තෘෂ්ණාවං නිදහස් වෙනවනම් නන්දීෙන් නිදහස් වෙනවනම් ඒ නම්දෙන් නිදහස් වන තෘෂ්ණාවං නිදහස් වන උපාධානීෙන් නිදහස් වන ශ්‍රාවකයෙක් තමන්ගේ සිත හදාගන්න ඕන මූලික කාරණ පිළිබඳව එතු මූලික වසයෙන් තමන්ගේ හිත පුහුණු කරන තමන්ගේ හිත වඩන සම්මා සමාධිය කරා එකතුවන ශ්‍රාවකයෙක් විසින් පටිච්ච සමුපන්නව තමාව දර්ශනය කර ගැනීම පිණිස ඒ ශ්‍රාවකයා විසින් මූලික වසයෙන් ප්‍රීතිය උපදවාගඩුවන ප්‍රීතිය හිත වඩන කෙනෙක් තුළ උද්ගත වන තත්ත්වයක් තමයි හිත වඩන කොට උද්ගතවීම පිණිස වඩන්ඩ කලින්ම ප්‍රීතිය තමන්ගේ හිත තුළ ජනිත කරගඩ ඕන තැන් අපේ හිත තුළ ප්‍රීතිය හටගන්න නැද හටගන්නෝ හැබැයි හටගන්නේ කොහොමද හටගන්නේ කාමාස්වාදේ පදනම් කරගෙන එතු කාමාස්වාදයේ පදනම් කරගෙන තමන්ගේ හිත තුළ ප්‍රීතිය හටගන්න වනං ඒ ප්‍රීතිය සාමිසේකක්ද නිරාමිසේකක්ද එක සාමිසේකක්ද ැමන නිරාමිස ප්‍රීතිය අත්දකින්නේ සම්මා සමාධිය තුළින් හබැයි දැන් තවම සම්මා සමාධිය ඉපදිලත් නෑ සම්මා සමාධී ඉපදිලත් නෑ සම්මා සමාධී ඉපදිලා නැති වුුණට නිාමිස ප්‍රීතිය උපදවාගඩත් වෝන කොහොම දෙක කරන්නේ නිරාමිස ප්‍රීතිය සමග ශ්‍රාවකය එකතු වෙන්නේ සම්මා සමාධියම පදනම් කරගන නමුත් තවම සමාධිය ඉපදිලා නෑ ඒහිත තුළ සමාධීපදිලා නැති උනාට දෙෙන් මනි පැත්තට කියනවා. එයා තුළ ප්‍රීතිය උපදින්න ඔොන හැබැයි එක කාමාස්වාදේද කාමාස්වාදේ පදනම් කරගත්ත ප්‍රීතියක් ද නොවිය යුතුයි. එහෙමි එකක් වෙන්නත් බෑ. என කොහොමද මේ වැඩපිළි වෙල තුළ අපි තහවුරු වෙන්නේ කියලා අපි විසින් අපි කියවාගන්ඩ අවශ්‍යයි. දැන් ප්‍රීතිය උපදවාගන්න, බුද්ධ දේශනාවේ තියනවා දැ ප්‍රීතිය මූලිකවසන් තවම සම්මා සමාතිය තුළින් ප්‍රීතිය ජනත වෙලාන්නේ. එය අදදකල තිනි කාමාස්වාදෙන් ලබන ප්‍රීතිය විතරයි. ප්‍රීතිය උපදින්නේ නැතුව ඒ ශ්‍රාවකයාට විපස්සනමේ ඥානයක් කරා එකතුවෙන්නත් බෑ. අපිතමුක යාට පලවිනි දිහානටවත් සමවාදින්නත් බෑ කියලා දිහානයේ සාරයයක් නමයි කියලත් බුද්ධ දේශාවල තියෙනවානි එහෙම ශ්‍රාවකය. පටිච්ච සමුපන්නුව යම් විමසීමක් හදාගන්නවා නන් කේශ්‍රාවකයා විසින්. තමන්ගේ හිත තුළ ප්‍රීතිය ජනිත කරගන්න ඕන. එතොේ ප්‍රීතිය ජනිත කරගන්න පුද්ගලයා, කොහොමද ප්‍රීතිය ජනිත කරගන්නේ කියලා අවධිකමක් උනන්දුවක් කැමැත් තක්තියාගන්න ඕන. එතොේ ප්‍රීතිය ජනිතවීම පිණිස, ඒ පුද්ගලයා මෙන මේ විදිහටයි මනසිකාරය කරන්න ඕන ඇතුට තමයි ප්‍රීතිය එපදීමේ සූදානමක් මනස තුළ ගොඩනැගෙන්න්නේ මොකද පීතිය ජනිත වෙන්නේ නැතුවයාට යම්කිසි ආකාරෙක අධ්‍යාත්මික වැඩ පිළිවෙලට එකතු වෙන්න බෑ. ඒ නිසා පි භාවනාව කරන ධර්මයේ දෙවුණු කරනායට මූලික වසයෙන් කියනවා ඒ ශ්‍රාවකයා විසින් අවබෝධයකරා තමන්ගේ සිත ගොඩනගා ගන්න පුද්ගලයා විසින් මූලික වසයෙන්ම කළ යුතු දෙයක් තමයි මූලික වසයෙන්ම කළ යුතු තත්ත්වයක් තමයි සති සම්පජානයෙන් පැභාගයක් කමාරක් කටයුතු කරන එක එකැන භාවනා කරන්න කලින් හිත පුහුණු කරන්න කලින් බුද්ධ දේශනාව පැහැදිලි කරනවා එයා සිහිනුවන දියුණු කරන්න ඕන පැභාගයක් කමාරක් එකන් සිහිනුවණින් වාසේ කරනවා යනකොට එනකට කනකොට බොනන්කොට නානකොට අදිනකොට පලදිනකොට මේ හෑම වෙලාවකම අපට පුළුවන් සිහිනුවනින්යුතුව කටයුතු කරන්න භාවනාවට කලින් ැන තමන්ගේ පැත්තේ හැම වෙලාවකම සහතියා ගන්න අප නිතර කියපු කතාවක්. ඒත් එක්කම ප්‍රීතිය මූලික වසේම ඇතිබෙන් නැත්තං බලින් ප්‍රීතිය හදාගන්න ුවන ගැනනි ප්‍රීතිය කියන එක පලවිනි දිහානය තුළ උපදින මූලික ලක්‍ෂණයක් විදියට සම්මා සමාධය තෝරපු තැන්වල දිහානී පැහදිි රද්‍යෝයි චරණ ධර්මවල හෙම පහැදිලි වෙලා තියෙනවා ඒේ මූලික තත්වේ දී පහැදිි වෙලා තියනවා. එතවොඩ එක තියෙනවා පලවෙනි දිහානයේ චරණ ධර්මවල පැවිනි දෙනි තුන්වෙනි හරවිනි දිහාන හතරත් යෙනනනිසොස් චරණ ධර්මවල අවසානයට එතෝේ පසලොස් චරණ ධර්මවල අවසානට තියන දිහාන උපදවා ගැනීමෙන් ඒ දිහානය තුළ පලවිනි ධ්‍යානය තුළ ප්‍රීතිය කියල ස්වභාවයක් තියෙන දැ පලවිනි දිහානයතාවම ඉපදිලාන්නේ එක උපදව ගන්න හරි විදර්ශනා කරන්න හරි කැම තිශ්‍රාවකයෙක් විසින් පලවෙනිෙන්ම පින්වත්නී ප්‍රීතිය උපදවා ගන්න ඕන. ඒ ප්‍රීතිය මූලික වසින් ඉපදි නැත්තම් බලං හරි ප්‍රතිය උපදවාගන්න ඕන. එකන බලින්හරි ප්‍රීතිය උපදවා ගන්නවා කියලා කියන්නේ. ුදුරජාණ වහන්සේ මතරනෝ බුද්ධාන ුස්සති ටිකවෙලාවක් බුදුරජාණන් බහම්සේව බුදුගුණ මෙනිහි කරනවා. එතකොට අපේ හිත තුළ යම්කිසි ප්‍රීතියක් ජනිත වෙනවා. යම්කිසි ප්‍රීතියක් ජනිත වෙනවා. දම්මානුස්සති ධර්මය පිළිබඳ අනුස්සතියක් වසේන්ටිකවේලාවක් මෙිනිහි කරන. එතකොට අපිටේ ධර්මය තුළින් උපදිනවා ප්‍රීතියක් ඒක ඇසිංගරූප බලලා කණින් ශබ්දහලා නාසේට ගඳ සුවඳ දැනිලා දිවට රහ දැනිලා උපදිනවා වගේ ඕලාරික ප්‍රීතියක් නිමෙයි පින්වත්න. එතන උපදින ප්‍රීතිය බොහොම නිරාමිස තත්ත්වයක් නිරාමිස තත්වයක්. එතර බුද්ධානුස්සතිය, දම්මා අනුස්සතිය සංගානුස්සතිය වගේ, අනුස්සතීන් පුහුණු කරග නිස්රහට යනකොට ඒ ස්්‍රාාවකයා තුළ උපදිනවා යම්කිසි ප්‍රීතිමත් අවස්ථාවකේ ධරමී අනු පසනා කරනකට වේචර ඔන්න හැ. දම්මා අනුස්සතිය නෙමි දම්මා අනුස්සතිය නමී ඔබ ොඳට බලන්න බනාහාගන අද්දී හිටි ගමන් හරිම නිරාමිස ප්‍රීතිජනක අවස්ථාව මතුවෙන් ඇැත මත්තුවෙනවානි කොච්චර සුන්දරයිද මේ කියන එක කියලා. ධරමය තුළින් බොහොම නිරාමිස ප්‍රීතිජනක අවස්ථාව පට එතුටේ ධරමය තුළින් ප්‍රීතිජනක අවස්ථා මුණ ගැහෙනකොට. ඒ ධර්මය තුළ උපදිනවා යම් කිසි ප්‍රීතියක් බොහොම එක හරිම නිරාමිසයි. මිනිස්සු බෝම සතුටින් වන්දනා කරගෙන හිනාවෙලා ධර්මයහග ඉන්න එක ඒ තුළින් ඉපදිලා යට ප්‍රීතිය. ඒ වගේ අදදකීම් බණහන ඕන කෙනෙක් තුළ ජනිතවෙන්න පුල අන්න ඒ වගේ අදදකීමක් කරි සිහිකරගන්න. ඒ දාකරපු දේශනාව, දිහටම තමන්ගේ මනස තුළ සටහන් වෙලාතිී නො ඒක සිහිකරගන්නවා. ඒ සිහිකරනකොට පවාප්‍රීතියක් උපදිනවා සංගා අනුස්සති සඟගුණ වසයන් සිහිකරනකොට ඒකන දැන් එහෙමනක් මූලික වසයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විදර්ශනා කරන්න කලින් පටිච්ච සමමුපන්න විමසීමට කලින් එයා බුදුගුණ දහම් ගුණ සඟගුණාදී අනුස්සතින් දියුණු කරන්න ආවශ්‍යයි. සිල්වත් ශ්‍රාවකයෙක් නම් සීලානුස්සති සීලානුස්සති ගැන තමන් දෙවුණු කරපු සීලේ ගැන හිතනකොට නිරාමිස ප්‍රීතියක් තමන්ගේ හිතර උපදිනෝ. තමන් රකින සීලේ ගැන මනසිකාරය කරනකොට, තමන් රකින සීලේ ගැන සිහිකරනකොට, ඒ සීලේ ගැන ශ්‍රිහි කරන ශ්‍රාවකයාට නිරාමිස ප්‍රීතියක් හිත තුළ උපදින්න පටන්ගන්නවා. එතොරේ නිරාමිස ප්‍රීතිය උපදිනකොට එක තමන් රගෙන සීලයේ පදනම් කරගෙන තමන්ගේ හිත තුළ ජනිත වුණු ස්වභාවයක් විදියට යි ධර්මය පෙන්න්නන්නේ. ඊළඟට පැහැදිලිගනො චාගා අනුස්සති දැන්ඟ තමන් දුන්න දානයක් ගැන තමන් කළ පරිත්‍යාගයක් ගැන තමන්ට සිහි වෙනකොට යනි මං මේවගේ දෙයක් කලා නීද කියලා හිතනකොට ප්‍රීතියක් ොප දෙනවා එක චාගානුස්සති කළ අනුස්සති භාවනාවක් විදියට කරන්න පුළුව ත ට පීතය දැන් ඇති වෙලාන ඇතිකර ගැනීම පිස තමයි මේ අනුස්සති භාවනාවලින් උදව ගන්නේ. ඊළඟට පින්නත්නී මෙතනතින දේවතානුස්සති. එතකොට දේවතා නුස්සති කියලා කියන්නේ තම සද්ධා විරිය සති සමාධි පඤ්ඥා කියන ඉන්ද්‍රිය ධරම දියුණු කිරීමින් සේක බල දෙවුණු කිරීමින් යම්බලාවක දිවිය තලයක දෙවරු උපන්නානංය අය සද්ධහම දියුණු කිරීමමයි ඒට හේතුව. සීලයක් දෙවුණු කිරීමමයි ඒට හේතුව. සුතය දියුණු කිරීමම එකට හේතුව වීරිය දියුණු කිරීමයි එකකට හේතුව බලයදවුණු රීම එකට හේතුව ප්‍රඥාව දියුණු කිරීම ඒකට හේතුවාද වසයෙන් යම්කිසි දෙවිය තලයක උපන්නනාානන්ගේ දේමත්වය පිණිස බලපෑබේ අන්කවර දෙයක් වත්නමි ඒ තමා තුළ දියුණු කරගත්ත සේක බලමයි කියලා විමසලා මමද සද්ධහාව තුළ ශක්තිමත්වය යුතුයි මමද සීලේ තුළ ශක්තිමත්ව යුතුයි මද වීරිය තුළ ශක්තිමත්ව යතු අදදි වසය තමා ඒ විදියට සිහිකරනකොට තමා තුළ ප්‍රීතියක් හටගන්න පටන්ගන්නවා. දැයික ප්‍රාටා ඒක උපදවාගන්න යඇයි අපිට තියනෙනවා තවවැදගත් බුදුරජාණසු වදාල ඉතා වැදගත් දෙයක් අපට කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් තමයි යා මේ තත්ත්වය උද්ගත කරගන්න උනන්දු වෙන්නේ. ඊළඟට ඊළඟ කාරණී තමයි පින්නත්න උපසමානු උසති උපසමාන උත්සතිකයන්නේ. තමා අයිැ උපසමයේ ගැන නැවත නැවත මෙනෙහි කරනවා. තමාගේ සංසුම් කෙලෙසුම් නැවත නැවත තමන්ගේ හිතේ සංසුම්භාවය මෙිෙහි කරනවා. ආශ්‍රවයන් ගැන් හිත බැහැරවීම පිළිබඳව මෙනෙහි කරනවා. ඒත් එක්කම බුදුරජාණාන්සේ මතක් කරනවාමි සම්පූරණයම නිරාමිස ස්වභාවයට හිත පත්කර ගත්තා අයගේ ඇසුරක් නිරතුරුව ඒ ශ්‍රාවකයා විසින් තියයා ගන්නවා ඒවගේම ප්‍රීතිය නිරාමිස ප්‍රීතියට නැමුණු චිත්ත සන්තානයක් පවත්වාගන්න දක්ෂ වෙනවා.මින්න මේ දක්ෂතාවේ පදනම් කරගෙන අනුස්සති භාාවනාවලින් උපකාරය අරගෙන තමයි යම් ශ්‍රාවකයෙක් පි්ච සමුපන්න විමසීමකට ගැන පටිච්ච සමුපාදය ඉලක්ක කරගෙන හිත පුහුණු කරන තැනකට ේශාවකයා ගොඩ නැගේ යුත්තේ ඒකයන් නැ ප්‍රීතිය උපදවා ගැනීම පිණිස අනුස්සති භාවනාවලින් උදව්ව ගන්න ඕන එතකොට තමන්ගේ හිත තුළ සංසුන් වෙලා නිරාමිස ප්‍රීතියක් මත . න්ගේ හිත ගොඩ ැගෙන්ට පටන්ගා නො එකක විදර්ශනාව ගැන භාවනාව ගැන චිත්ත සමාධිය ගැන උනන්දු ශ්‍රාවකෙක් මූලික වශයෙන් කළ යුතු තත්ත්වයක් විදිහටයි දරමියය පැහැදලි කරන්නේ එතකොට එබඳු ශ්‍රාවක භාවයකට පත්තිනිි නැතු අවබෝධය කරා එකතුෙන්ඩ පුළුවන්කමක් නෑ පින්වත්නි එතට එත ඒ එබඳු ප්‍රීතිය උපදවාගත්ත ශ්‍රාවකයකුට තමයි සම්පූර්ණයෙන්ම අවබෝධය කරා එකතු වෙඩ අවකාසය ලැබෙන්නේ. බවරාග පරේතයහි, බවරාගානු සාරීහි. මාර දෙයානු පන්නේ වී නායං දම්මෝ සුසම් බුද්හෝ. එක නි බවරාගේ ස්පර්සය කරන ලද බවරාගේ අනුව යන, මාරයාගේ වසගේට යන්න සර්්‍යයන් අතරෙන් නිර්වාණාවබෝධය කරයින ශ්‍රාවකයෙක් නිරන්තරයෙන්ම එයාගේ හිත තුළ ප්‍රීතිය ජනිතක කරගඩුවන ප්‍රීතිය ජනත කරන්න වන්. එතකොට යම්ශ්‍රාවකයෙක් මේ නිර්වාණාවබෝධය ගැන අදහසක්තියෙනවානම් කෝනු අන්‍යත්‍ර මරයේහි පදන් සම්බුද්ධ මරහති යං පදන් සම්ම ධං්ඥාය පරිනි්භන්ති අනාසවා යම් කිසි ආකාරයකින් මෙින් නිර්වාණ ධරමී ගැන මනාකොට නුවනින් දැනගෙන. අවබෝධය තුළ තහුරවෙච්ච ශ්‍රාවකේ කැටියට, අවෝය තුළ ගොඩනගිච්ච ශ්‍රාවකයෙ කැටියට අවබෝධය තහවුරු කරගන්න අදහසක් තියෙනවා නං පිරිනිිවන්පාන අදහස තියෙනවාන එබඳු ශ්‍රාවකයෙක් නිරාමිශ ප්‍රීතිඇත්තක එකතුන්න ඕන නිරාමිසාදක මත්තක. රේ නිරාමිෂ ප්‍රීතිය ඇතිවෙන්නේ නැහැමොකද පැලවිනි දිධානීමම තුඋපදවාගත්ත නැති කෙනෙක්නම් බද්ධානුක්සතිය බදුජාස ගැනසීරළ ධර්මශ සී කරල සංඝ්‍යාසී කරල සීලයේ ගැනසී කරලා දදුන්ීම ගැෙනසී කරලා මේ විදියට තමන්ගේ තුළ යම්කිසි මනසිකාරයක් පදනම් කරගන බලින් හරි ප්‍රීතිය ඔපබදවාගන්න ොමොකද ප්‍රීතිය ඇතිවෙච් අවස්ථාව ඔබට තියෙනවා ධර්මය හරහා එබධු අවස්ථාවක්ෂී කරලා යහපු බන්න ්ටිකක් නැවත මනහමෙනෙහි කරළ හරි තම තමන්ගේ සම්තානගත ජීවිතය තුළ ප්‍රීතිය උපදවාගන්න අවශ්‍යයි එතොට ඒ ප්‍රීතිය උපදවාගන්න ශ්‍රාවකයෙක් තුළ ඒ ප්‍රීතිය ඇතිවීම පදනම් කරගෙන ප්‍රීතිය ඇතිවීම පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුළ නිවීම සුවපත්වීම සංසින්දීම අත්දකන්ට ලැබෙනවා කොට අදකින්නේ කොහොම දන්නේන්න තමයි අපි මෙතැද පැදිලි කරන්නේ දැ හම ප්‍රීති උපදවාගත්ත ශ්‍රාවකයෙක් පටිච්ච සමූපපාදය ඉලක්ක කරගෙන හිත පුහුණු කරන්න අවශ්‍යයි පෙන්වත්නී එතකොට ප්‍රතිවේද වසයෙන් ගැඹුරු ගැඹුරින් මෙනෙහි කරන්න ඕන තුර ප්‍රවේද වසෙන් ගැඹුරරි මෙිෙහි කරන ශ්‍රාවකයක් හොඳටම මේ ධර්ම ගෙන පටි්ම්පද ගන ගන්නවන ඉගන ගන්නකොට ග ගන්න කොට යාතුල අනුමාන ඥානයක් ගොඩ නැගෙනවා. අනුමාන වසයන් තම යා දැන ගන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගෙනවා. සංස් නිසා විං්ඥානයේ පිහිටනවා විඤ්ඥානී පිහිටියොත් එතන නාමරූප වැඩෙනවා නාමරූප වැඩනුව තායතන හයක් සකස් වෙනවා ආයතන හය සකස් වුත් ආයතන හය ස්පරසයේ සිද්ධ වෙනවා. ස් පරසයෙන් නිසා විඳිනවා. විඳීම නිසා හිත තුළ තන්හාව ජනිත වෙනවා. තන්හාව ජනිතවීම පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුළ තන්හාපච්චා උපාදාන, තන්හාාව නිසා යාගිහිත. බැඳනවා බැඳුනොත් විපාග පිණිස කර්ම සකස් වෙනවා. විපාග පිණිස කර්ම සකස් වුනොත් ජාතිය පිහිටනවා. ජාතිය පිහිටියොත් ජරාමරණ දුක ඇතිබෙන ඔය විදියට උඩට පහලට අනුලෝම ප්‍රතිලෝම වසිං අනුමානඥානය ගොඩ නගා ගන්නවා. එතුළ අනුමාන්‍යඥානයකුත් දැන්තියෙනවා බලින් හරි උපදවා ගත්ත ඉතාම නිරාමිස ප්‍රීතියකුත්තියනොදැම් පලවෙනි දිහානීමත් දෙවැනි දිහානයව මොකව දිහානමත් මොකක්වත්න බද්ධා ස්සතිය දම්මා නුස්සති දවා බාවන මේ ඔක්කොම කරඩ ඔන්නෑ ඒතොට එකක් කරලා යම් කිසි ප්‍රීතියක් හිත තුළ ජනිත කරගන්න පුළුවන් ප්‍රීතියක් ජනිත කරගන්න පුළුවන් තො ප්‍රීතියක් ජනත කරගෙන පටිච්ච සමුපාධි පළ අනුමාන ඥානය කදාගන්නු අනුමානඥානය ධර්මී කියවලා බනාහලාඒ විදියට යාට පුළුවන් මීතත්වය ඇති කරගන්න ආනුමානික ඥානය තු අුමාන ඥානය ගොඩ නගාගත්තම යා දන්නවා විමසන්්ඩෝන විදික්‍රමයේ මොකක්ද කිය විමසාහ බලන්්ඩෝන මොන දිහද කියෙයා දන්නවා. තර පිච්ච සමුපාදය හොඳට ඉගෙන ග්ඩෝන ඉගෙන ගන්නයෙන් ඉගෙන ගන්නේ නැතුව පඩිච්ච සමුපාදී ලක්ක කරගන හිත පහුණු කරන්න පුළුවන්කමක් නෑ පින්වත්න්නේේ. තුට පිච්ච සම්පාදී ලක්ක කරගෙන හිත පුහුණු කරන ශ්‍රාවකයෙක් පලවෙනි දිහානයවත් උපදවාගන්නේ නැතුව අවබෝධය කරා යෑම පිණිසා අනුස්සති භාවනාවකින් උදව් අරගෙන ඒ අනුස්සති භාවනාවකින් උදව් අරගත්ත ශ්‍රාවකයා විසින් ආනුමානනික ඥානයයක් ගොඩ නගාගන්නව පටිච්ච සමුපාදය පිළිවඳ අනුමානයි තවම තමා තුල හෙම දර්ශනයක් වෙලා නෑ පනත්්‍යක්ෂ භාාවයකුත් නෑ දැම්ම මේ සත්‍යය ප්‍රත්්‍යක්ෂ වඋනොත්න සත්්‍යයා පුද්ගලයා ආත්මිය සවභවිින් බැහැර වෙන්නේ සත්යෙක් පුද්ගලේ කාත්මයක් කිය අපි දැන් හිතාගෙන ඒවාට අහුවෙලා ඒවාට රැවටිලාේ අපේ ජීවිතය ගෙවෙන්න පින්වත්න සත්්‍යයෙක් පුද්ගලේ කාත්මයක් කිය අපි මෙහෙම හිතාගෙන හිටියට මෙතන සත්යෙක් පුද්ගලේ කාත්මයක් කියල ගහනය කරගන්න තත්වයක් නෑන පින්වත්න ඇතට සත්්‍යයෙක් පුද්ගලයේ කාත්මයක් කියල ග්‍රහණය කරගන්න දෙයක් නැති බව අනුමානයකට අපි දන්නවා ්‍රහණය කර ගැීම ලුස දුසු බව එක තමා තුළ දර්ශනය කර ගැනීම පිණිස පටිච්ච සමුපාද ලක්ක කර ගැනීම ඉක් අවබෝධය කරායන්න්න නං එයා මේ විදියට තමා තුළ විමර්ශනයක් හදාගන්න ඕන. එතු බුදුරජාණන් වහන්සේ මතක් කලා එක සාමාන්‍ය ඥානයට හසු නොවන විසිිෂ්ට ඥානින් දැනගන්න ඕන තත්ත්වයක්. සාමාන්‍ය ඥානයට ඒ අහු වෙන්න එතකොට සාමාන්‍ය ඥානයට හුවවෙන්නේ නැති විසිෂ්ට ඥානයෙන් දතයුතු තත්ත්යක් තමයි දැතින්නේ පටිච්ච සමුපාදය පිළිබඳ. අනුමාන්‍යඥානයක විතරන් ලොකු යහපතක් වෙන්නේ එක ප්‍රපතික්ෂ කර ගණ්ඩිපාය ප්‍රතිවේද කර ගණ්ඩෝනනි මොකදම ප්‍රතිවේදය කියන්න. ප ප්‍රතිවේදය කියල කියන්නේ පින්වත්නී සම්පූර්ණීමම ගම්බීරවූ පටිච්ච සමුපාද ධරමය, විශිෂ්ට ඥානින් ධතයුතු ස්වභභාවය. විශිෂ්ට ඥානින් ධතයුතු ස්භාවය පිළිබඳ අර්ථමත් කරන්න තමයි ප්‍රතිවේදය කියල කියන්නේ. ධරමිය ප්‍රතිවේද වෙනකොට ඒ ශ්‍රාවකයා දැනගන්නවා සම්පූරණයම වෙනවෙනම වෙනවෙනම මේවායේ අර්ථය පිසිඳ දැනගන්නෝ. වෙනවෙනම දැනගන්න දැංුදාාරණයයක් විුතියට අවි්‍යාය අඥ්ඥානා, දස්සන සච්චන් ස බුදුරජාන්සම බුද් දේශනාව තියෙනවා සම්පටි වේදට්ටෝ ගම්බීරෝ එතවට දෙැන් අවිද්්‍යාය අඥඥානා දස්සන සච්ඡා සම්පටි වේදට්ටෝ ගම්බීරෝ දෙම්මි ප්‍රතිවේද කරගන්නකොට එකන්නේ සාමාන්‍ය ඥානයට හසු නොවන විසිිෂ්ට ඥානය විසිිෂ්ට ඥානීන් දතයුතු අප්‍රකට තත්ත්වයක් අප්‍රකට තත්ත්යකට තමන්ගේ චින්තන රටාව ෘත වන එකම තමයි ප්‍රතිවේද කියල කියන්නේ. දෙ අපි නිතරම කියනවාන තමා තුළම් ප්‍රතිවේද කරගන්න ඕනු කියලා. බුදුරජාන් වන්සින් මතක් කරනවානි අනනු බෝධ අපටි වේදා මමං්චේව තුම්හාකංචි කියලා එකන තමා තුළ අනනුබෝධ අවබෝධ කරගන්නඩ බැරිවෙච්ච නිසා අපටි ප්‍රතිවේද කරගඩ බැරිවෙච්ච නිසා අනනුබෝධ අපටිවේදා මංචේව තුම්හාකංච ඔබයි මමයි අප දෙදෙනම සංසාරය සැරීසරුව කියලා එතුළම ප්‍රතිවේදය කියනම කද සාමාන්‍ය ඥාණයක් මෝල ගිහින් අවිද්‍යාව, සංස්කාර විඤ්ඥාන, නාමරූප සලා එතන පස්ස වේදනා, සංඥාචේතනා ඔය විදිහයට එයා දන්න ෝ දැම්මික. තන්නා උපාධාන භවජාති ජරාමරණ සූක පරිදේව දන්නෝ දැන්. එතුට සාමානඥානයක් තියෙනවා අනුමානඥානයක් තියෙනෝ. එතකොට නමුදැම් ප්‍ර්‍යක්ෂඥානයක් නෑනි විශි්ඨ ඥානී දත යුතු ස්භාවය විිෂ්ඨඥානීන් දෙකලා නෑ ඒක අපරකට ඉනිතාවම. එතුොට බුදුරජාණන් වහන්සේ මෙතන දිමතක් කරන්නේ, තිබේද කරගන්නවානම් විශිෂඨ ඥානින් දැනගන්නවානන් එයා ඒ විශිෂ්ට ඥානය උපදවාගන්න ඕන එත උඩේ ඥානය උපදින්නේ ඒ ප්‍රඥ්ඥා උපදින්නේ සමාධිය පදනම් කරගන ඒනං යාම විශිෂ්ඨ ඥානින් දැන ගැනීම පිණිස අර සාමාන්‍ය ඥානයෙන් ගොඩ නගාගත තත්වය අනුමාන ඥානින් ගොඩ නාගත තත්ත්වයම ඉලක්ක කරගනයා ක්‍රමාණුකෝලව ක්‍රමාණුකෝලව පින්වත්නී හිත පුහුණු කරන්න වශයයි ඒ හුණු කරනකට අවිද්‍යාව පිළබඳ ගැඹුර අවබෝධයක් යනවා අවි්‍යාය අඥ්ඥානන් දස්සන සච්ජා සම්පටී වේ දට්ටෝ ගම්බීරෝ එක තේරුම්මද තේරුම තමයි අවිද්‍යාවේ ඥානය සම්පූරණයම ප්‍රතිපක්ෂ බව නොදැනීම සාමාන්‍ය අරථය එතකොට මේ එකන එකන දුක පිළිබන්ධ අවබෝධයට පක්ෂ තත්වය තමයි දුක පිළිබඳ ජානය අවබෝධයට පක්ෂ තත්වය තමයි දුකේ හට ගැනීම පිළිබඳ ඥානය අවබෝධයට පක්ෂ තත්වය තමයි දුක නිරුද්ධ කිරීමේ ඥානය පක්ෂතත්ව තමයි දුක රුද්ධ කිරීම නිරුද්ධ කිරීම පිළිබඳ පිළිවෙත වැඩ පිළිවෙල කළ යුතු දේවල් පිළිබඳ ඥානේ දැ ඒක ඒ මේ ශ්‍රාවකයා විසි තත්ය ප්‍රතිවේද කරගනනෑ ප්‍රතිවේද කරගන්නවා කියල කියන්නේ එයා අවි්‍යාය අඥානං අ්‍යාය අ්ඥානන් දස්සන සච්චන් සංපටි වේදට්ටෝ ගම්බීරෝ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ භාවය එකන අවිද්‍යාවන්ගේ න සම්පූර්ණ ඥාන ප්‍රතිපක්ෂ බව ගැනයා දනිනෑයා දැන ගනතුර අවිද්‍යාව ගන නොදැනීම කියන අර්ථයෙන් ගන්නේ නැහැ අවබෝධයට අදාළ ප්‍රතිපක්ෂ තත්ත්වය එකන අවබෝධයට අදාළ යම් කිසි ඥාන දර්ශනයක් අවද්‍යයේය අවශ්‍ය ඒට ප්‍රතිවිරුද්ධ තත්ත්වන් මතත් පිහිටවාගෙනන්නවා එකන දුක පිළිබඳ අඥාණ භාවේ දු කියන මුක්දකල හරි දනි නෑ. එනිසා යා දුක තුල වාසය කරනවා. ඒ වාසය කරන්න යයි මේ දුක කියන මකදති කියල දන්නේ නැති නිසා දුකම අතපත ගගා ඉන්නවා. දුක සමුදේ මොද කියලා ධනි නැති නිසා දුක ගලන්නේ කොහොමද කියල දනි නැති නිසාම දුක ගලන විදිහටම ජීවිතේගේවමින්. දුකෙන්ඉනි දහස්ෙන්ට හයනෝ. ඒකයි බුද්ධදේශනාවයකට තේරුම් කරන්නේ ආනාරය පරියේෂණය කියලා. එකන ලෝකේ වාසේ කරන්නේ. අනාරය පර්යේෂණයක් තුළ අපි ගත කරන පාර්යේෂණය සම්පූර්ණීම අනාර්යයි ඒවගේ අවිද්‍යාව දෙැ බලනේ මේ අවිද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනුම අිබවාගින් ේශ්‍රාවකයක් දැන ගන්නවා ඒ ඒ තමයි පින්වත්නී සම්පූර්ණයමම අරමුණුවල තත්ත්වාකාරයනු දැනිය අරමුණුවල තත්වාකාරය දැකීමට ප්‍රතිපක්ෂ බව එකැ නොදන්න ස්වභාවයැන සම්පූර්ණමී අපේ අපිට අරමුණුවන දේවල්තිී න අපිට ඇසට රූපාරම්මණයනවා සබ්දාාරම්මනයනවා ගන්ධාරම්මනයනවා රසාරම්මණයනවාමින මේ ආරම්මණයන්ගේ තත්වේ නොදැනීම සත්‍ය තත්ටේ යථර්ථවාදී තත්වේ නොදැනීම එකත් අවිද්‍යාවකන පරියායයිම්මයි කතා කරන්න අනබලදැන් අර නොදැනීම කියනෙ කස්සේ එයාට වෙනත් කතා ටිකක් කහුවෙනවායාට එකක් තමයි දුක පිබඳ දුක සමුදේ පිළිබඳ දුකේ නිරෝධය පිළිබඳ දුක නිරුද්ධ කිරීම මාර්ගය පිබඳ නොදනීම එකක්කු. අනිත්කාරණී තමයි අරමුණුවල තත්ත්වාකාරයන් යථ ස්වභාවේ නොදැනීම. රූපාරම්මනාදී යතා ස්වභාවේ නොදන්නේ නොදන්නේත් එකත් අවිද්‍යාම තමයි. එතකට ඒේවන් නොදන්නකම නිසාම රූපාරම්මණය කෙරෙහි, උපයක් උපාධානයක් අබිණි වෙස් කරන ගතියක් තෘෂ්නා කරන ගතියක් චන්දයක් හදාගන්න ගතියක් නම්දයක් කදාගන්න ගතියක් මරාගයක් හදාගන්න ගතියක් එයා තුළ පවතිනෝ. ඇයි තත්වාකාරීම් ආරම්මණයන්ගේ අරමුණුවල තත්ත්වයා දන්නේ නෑ එතුර එයා ඒත්ස්වභාවය දන්නේ නෑ. එතුට ඒකටත් අවිද්‍යා කියන පරියායිම ඒ එකක ඒකත් කතා කරන්නේ එතු ඒවගේම තමයි බුදුරජාන්සේ මතක් කරනවා සම්පූරණයෙන්ම එයා තුළ නිරතුරුව ඒ ආරම්මණයන් පදනම් කරගන නැවත නැත වටිනාකම් හොයන්ඩයන්නත් වටිනාකම් ගවේෂණීකානි තවිද්‍යාව පදනම් කරගන කියලා ඒ ශ්‍රාවකයා තුළ අවබෝධයට දාල ඥානී ප්‍රතිපක්ෂ ස්වභාවය පිළිබඳව දන්නේ තමා තුළ පවතින නොදැනීමත් අරමුණුවල තත්වාආකාරය නොදැනීමත් පද නම් කරගෙන තමයි සත්‍යයා සත්‍යයා අවිද්‍යාව තුළ අන්ද මන්ද වෙලා අවිද්‍යාව තුළ වාසය කරනවා කියල කියන්නේ. ඔන්න යි විදියට පින්වත්නී. සම්පූර්ණින් අනුමාන වසයෙන් ඥානය පලල්ව ඇති කර ගන්නවා නමුත් එක ප්‍රතිවේද කිරීම දක්වා විශිෂ්ට ඥානීෙන් දැන ගැනීම දක්වාම ඒ ශ්‍රාවකයා තුළ අවබෝධය තහවුරු කරගන්නඩ අවශ්‍යයයි දැ තවත්තු දාාරමයක් ගමු එතන සංස්කාර සංස්කාර කිව්වහම පිනයි පවයි දිහානය ගෙනපි කතා කරන්නේ එතකොට මේ ගම්බීර වසිං සංස්කාරයන් පිළිබඳ පළල් අවබෝධයක් කදාගන්නවා බුදුරජාන්ී ප පැහැදිිරනංස්කකාර් ගැන මොනුවද සංස්කාර කියල කියන්නේ පින පව දිහානී කියලා විතරක් ගන්නක සාමාන්‍ය පුදුව අදහස ඒ එහෙම තමයි නමුත් සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මොකක්ද ස්කම්දයන් ඇති කරනවා ස්කන්දයන් ඇති කරනවා ඒ සංස්කාරයන්ගේ ස්වභාවයක් සංස්කාරයන්ගේ කෘත්තියක් නැවත නැවත ස්කම්දයන් ඇති කරන භවට අපි කියවා සංකාරය කියලා. ඒවගේම තමයි ප්‍රාණගාතය ආදී වූ හෙමත්නැත්තන් දානාදිය හරි තමාතුළ ක්‍රියාත්මකවීම් සිද්ධ වෙනකොට ඒ සිද්ධවීම තුළත් එයාට ගොඩනැගෙන්නි සංස්කාරයන්. එක ප්‍රාණගාත ආදිය නිසා වෙන්නත් පුළුවන් දානාදිය නිසා සිද්ධ වෙන්නත් පුළුවන්. ඒමගේම සංස්කාරයන් කියල කියන්නේ, රාගයන් ආදී උපක්ලේසියන්ට අනුකූල භාවය පිළිබඳවත් ඒ අනුකූල භාවත් අපි කතා කරන්නේ සංස්කාර කියන පරියායෙන්. එතකොට මෙන්න මේ විදියට ගත්තට පස්ස සංස්කාර පිළිබඳ පලල් අදහසකෙන් ඕොනෙ එකයි මේ පිච්ච සම්මුපාදය හරිම ගැඹුරුයි කියල කියන්නේ. මේ විදියට සාමාන්‍යඥානයට අභිබවාගිහින් විශිෂට ඥානයන් පටිච්ච සමුපාද දැක්මක් හදාගන්න වනම් මූලිකොන්සිම් ප්‍රීතිය ජනනිත කරගන්න ඕන ඒවගේම තමයි අනුමානඥානයක් ගොඩනගා ගණ්ඩෝඩ එතට අනුමානඥානයක් ගොඩනගාගත්ත ශ්‍රාවකයකුට පුළුවන් පටිච්ච සමුපාදය ඉලක්ක කරගන හිත පුහුණු කරන්න පටිච් සමුපාදි ලක්ක කරගෙන හිත පුහුණු කරන්න නැත්තන් යට කවදාවත් අවබෝධය කර යන්න බෑ එතුර එහෙමනම් සාමාන්‍ය ඥානය අභිබවාගීන් මේ පටිච්ච සමුපාදය පිළබඳ හුන්තට හදාරණ් ඕනනි ගැන ගන්න ඕන අවිද්‍යා කියනකොට නොදැනීම කියනවට වඩා එතනින් එහාට ගිහි යම අවිද්‍යාව පිළිබඳ ශ්‍රාවකයා සබුද්ධික වෙන්න ඕන සවිඤ්ඥානික වෙන්න ඕන ත් එක්කම තමයි පිච්ච සමුපාද ලක්කරගන භාවනා කරන්න අවශ්‍යයි වතුර දැන් අර හිත මූලික ප්‍රීතිය ජනිත කරගත් ශ්‍රාවකයි ප්‍රීතිමත් චිත්ත සන්තාානයක් තුළදීඒ ප්‍රීතිමත් ස්වභභාවය තුළදී යා අනි වාරම්ම පින්වත්න්නේ පටිච්ච සමුපාදය ඉලක්ක කරගන හිත වඩන්න ඕන භාවනාවක් වසිංා හිත පුුණු කරන්න අවශ්‍යයි එම පුුණු කරන්න ඕනු මේ පි්ච සමුපාදේ පළිබඳ භාවනා කරන ක්‍රමවේද විදියට ගත්තොතුත්. දෙැඟ අපි පවගකාල විධ ක්‍රම පැහැදිලි කලා නමුත් ක්‍රමවේද දියට ගත්තොත්න් ඒ ශ්‍රාවකයා විසින් මූලික වසයම පින්වත්නී පඩිෂ සම්පාදී ලක්ක කරගන හිත පුහුණු කරන ක්‍රමවේද විදියට අපට කීපයක් ගැන කතා කරගන්න පුළුවන්. ට පිච්ච සමපාදය පිනුව මෙම මෙහෙම භාවනා කරමයකට අපිට එකතු වෙන්න පුළුවන් දෙැ මෙතන මේ පලවිනි දිානීවත් නූපන් ශ්‍රාවකයෙක් අවබෝධය කරා යෑම පිණිස පටිච්ච සමුපපන්න විමර්ශනයක් සම් පිච්ච සමුපාදය පදනම් කරගෙන සමාධිය ප්‍රඥාව උපදවා ගැනීමට කළ යුතු ක්‍රියාවලියයක් මේ තුළ අන්තර්ගත වෙනවා එනිසා හෑම ස්්‍රාවකයකුටමමීක්‍රමිවෙේදී තම් වැදගත් දැම්ම මේ විදිර කල්පනා කරන්න පුළුවන් චතුරාරි සත්‍යය නොදැනීම තමයි අවිද්‍යාව මූලික වසින් අවිද්‍යාවට තවත් අර්ථ කීපයන් අප එකතු කළාමි පලල් ඥානයක් එකතු කරගන්න ශ්‍රාවකයෙක්. චතුරාරි සත්‍යය පිළිබඳ නොදැනීම තමයි අවිද්‍යාව ඒත් චතුරාරි සත්‍යය පිළිබඳ නොදැනීම පදනම් කරගෙන තමයි එයා පින් පෞස්සිදු කරන්නේ. එතුට චතුරාරි සත්‍යය පිළිබඳ නොදැනීම පදනම් කරගෙන එයා නිරතුරුව එක්කෝ පින් කරනවා එක්කු පව් කරනවා. චතුරාරි සතතිය නොදැනීම පදනම් කරගෙන. මෙනි මෙහෙම විශ්ලේෂණයකට එකතු වෙන්න පුළුවවා චතුරාර්රි සතතිය නොදැනීම පද නම් කරගෙන එක්ක පින් කරනවා එක් පව කරනම් මිනිසු පින් කරන්න ත්මකක් නිසා චතුරාරි සතිය නොදන්නනාකමණ සයි. මොකද චතුරාර් සතතිය දුක ගැන දන්නවා නම්? දුක ගැන දන්න ශ්‍රාවකයා දන්නවා නැවත නැවත පිනේ විපාකයක් හැටියටත් ස්කන්දයන් පහලවෙනවා. පවේවිකා විපාකයක් දි නිවිතරක් නිම ස්කන්දයන්ගේ සමුදයේ සිද්ධ වෙන්නේ නැවත නැවත විපාකස්කන්දයන් ලබට පිනත් බලපානවද නෙද්ද පින බලපානවා. මනුස්සලෝ කිතාම සැපසහිත තැනක යම් කෙනෙ කුපදිනවානන්ගේ සැපසහිත ජීවිතයක් යාට මුණගැහහිල තියන්නේ පිනේ විායක් හැටියටද නද ට එබඳු ජීවිතයක් මුණ ගැහිල තියෙන්නේ පින්නත්නී පුුණ්‍ය විපායක් හැටියටයි පිනේ විපාකයක් හැටියටයි. නවත් පිනේ විපාගයක් හැටියටත් තිස්කම් දෙයන් කොතන හම්බුුණත් ස්කම්දයන්ගේ පහලවීම කියන්නේ දුකක්මයි. ඒ නම් දුකගැෙන හටියටම දුක තෝරලා තියන විදිය බුදුරජාන්සේ දුක පැදිිරලා විදිීතියෙන විදේ ධානී නැතිතා කල්. හටගන්න විදිය දන්නේ නැතිතා කල් දුක නිරුද්ධ කිරීම පිණස්ස සමාධිත්‍යය උපදවා ගැනීම කියන කාරණී ගැනයා දනි නැතිතා කල් එයා පිනුත් කරනවා පෞද් කරනවා එනම් පින්කරන්නේත් අවිද්‍යාව පද නම් කරගෙන. අතීත් ඒතකට යා කල්පනා කරන චතුරාර්ය සතතිය නොදැනීම නිසා නොදැනීමම්ටම අවිද්‍යාව දැමි භාවනාවක් විදියටයි පුහුණු කරන්නේ. ඒ චතුරාර් සතතිය නොදැනීම නිසා ඒ අවිද්‍යාව පදනම් කරගෙන පුද්ගලයා පින් පව් සිදුකරමින් ඉදිරියට යනවා පෙන් පව් සිද්ධ කරනවා. ඉර්වසයා මෙහෙම කල්පනා කරනවා. අතීත ජාතියේ පින් පව් නිසා වර්තමාන භවේ ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වුණ. හොඳට යා විමසනෝදැෙන්. අතීත ජාතියයේ පින් පව සිද් වෙච් නිසා රද මේ විමසීම් පටිත් සම්පදධ විමසීමට පාද වෙලා ති පින සහ පව. අතීත ජාති අපි අතර පින් පව් සිද්ධවෙච්ච නිසාතම වර්තමාන බව ප්‍රතිසන්ධි විඥ්ානය පහල වනේ න ප්‍රතිසන්දි ඤ්ඥානය පහල වනේ පින් පවවල පින් පව් පදනම් කරගන තම අතීී අතීත ජාතියේ පින් පව් සිද්ධ වුණ නිසා වර්තමානයේ ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වුණ ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ පහලවීම නිසා නාමරූප කියල ධර්මට දෙකක් පහල වනා නාමරූප ධර්මයන් නිසා ඒවා වැඩීමෙන් නාමරූප ධර්මයන් වැඩීමෙන් ෂඩායතන පහළ වුණා. ශඩායතන ස්පරසය පහළ වුණ, ස්පර්සය නිසා සැපදුක් දෙක ඇති වුණ සැපදුක් දෙක ඇති වුණා මොකක් නිසා ද මූලික හේතුව අතීත ජාතියේ පින් පවු් නිසා. ඔන්න පටි්චි සම්පාදව විමසන එක ක්‍රමය. පින් පෞද් දෙක නිසා වර්තමානය ප්‍රතිසධි විज්ඥාණී පහළ වුණා. ්‍රති සන්දිි වි්ානයේ නිසා නාමරූපයන් පහල වනා නාමරූපයන් නිසා ඒවා වැඩීමෙන් ශඩායතන පහල වුණ ෂඩායතනය නිසා ස්පරස වුණ ස්පරසෙන් නිසා සැපදුක් දෙක ඇති වුණා ඊ ප ඒ සැපදුක් දෙක නිසා තන්න්නාව පහල වුණ තන්නනාව නිසා උපාධානී පහළ වුණ උපාධානී නිසා නැවතතිින් පවසිද්ධ වෙන නැවත පින් පව් සිද්ධ වෙනවා. ඇයි භවයකිව විාග පිස කර්ම සකස් වනවා කියනිකන. එතු රායත් පින් පව සිදධ නත්‍රම වර්තමානයේ පින් පව් සිද්ධ වෙන පිච් සංපණ ක්‍රියාවලිය දකිනවා. ඒත් එකම අතීත භවේ අතිීත ජීවිතයේ පෙරජීවිතයේ පින් පව් නිසා තමයි වර්තමාන ප්‍රතිසන්ධිය සිද් වුණේ. වර්තමාන ප ප්‍රතිසන්ධි විඥා පහල වුණු නිසා නාමරූපධර්මයන් පහල වනාා. ආයතන පහළ වුණ ස්පර්සය පහළ වුණ සැපදු ඇති වුණා සැපදු පදනම් කරගෙන තන්නාව පහළ වුණ උපාධානී පහළ වුණ උපාධානී නිසා නැවත පින් පව සිද්ධ වෙන නැවත පින් ප සිද්ධ වෙනෝ මිපි එතකට මෙත නැවත පින් පව සිද්ධවීම නිසාම ඉපදීම සිද්ධ වෙනවා ඉදිරිට ජරා මරණ සෝක පරිදේව දුන්න සුපයාසයන් ඇති වෙනවා. එතකට මෙන්න මේ විදියට පින්වත්නී දුක්කස්කන්දය පහලවීම අතීතේද අවිද්‍යාදීන් හේතුන් නිසා දුක්කස්කන්දය පහලවීම ඒ මේ විදියටම දෙමි පින් පව් වගේම ඒ ශ්‍රාවකයා තුළ අවිද්‍යාව පදනම් කරගන පෙරජීවිතය අද්‍යාව තිබුන් නිසාමී වර්තමානී දුක්කස්කන්දය ඇතිවෙලා වර්තමානය තුළ පවතින අවිද්‍යාව පදනම් කරගෙන අනාගතයේදීද දුක පවතිනවා කියනා කාරයටත් විමසන්ඩෝන තැමූලික වසිං විමසන්න පින් පව් පදනම් කරගෙන ඒවිදියට එයා උඩට පහලට විමසල බලනෝ කොහොමද ආයත්මං කියන අතීත ජීවිතය පින් පව තිබ්බ නිසා වර්තමාන ප්‍රතිසන්ධ විඥානය පහල වුණනා තිසන්දි විඥායේ නිසා නමරප ර්ම පහළ වුණා ආයතන පහළ වුණ ස්පර්සය පහළ වුණා ආතනග ස් පර්ස සිද්ධ වුණා ස්පර්සය නිසා සැපදුක් දෙක ඇතිවුන් සැපදුක් ඇතිවුණා සැපදුක් නිසාම තන්නාව පහළ වුණා තන්නාව නිසා උපාන පහලන උපාන නි යත පින් පව සිද වෙන. මේක තමයි පින් පව් පදනම් කරගෙන චක්‍රයක් විදිහයට මේක ගමන් කරන ස්වභාවයක් තියන්නේ කියලා දකිනකොට එයා තුළ පිනත් අතහැරිලා පවත් අතහැරිලා එයා තුළ අවබෝධය කරා තමන්ගේ චිත්ත සන්තානී පිහිටන්න පටන් ගනමින් මේ විදිහයට උඩට පාලට පැයක් කමාරක් යම් ශ්‍රාවකයකුට විවසඩ පුලුවෝ මේක එක් තරා විදික භාවනාමය ක්‍රමයන් ගම්ම භාවනාවක්නම අ ප්‍රීතිය උපදවාගත්ත ශ්‍රාවක බුද්ාහනුස්සති දම්මානුසති සංගානුස්සති ී ලානුසති ා නුසත ද අනුශසතින් වඩල තමන්ගේ හිත දියුණු කරගත තමන්ගේ හිත පිළිබඳ යම් විශ්ලේෂණයකට එකතු වෙච්ච ශ්‍රාවකයෙක් විසින් කළ යුත්තේ කුමක් දෙක ලැහොත් ඔන්න ඇවිදිර පිච්ච සමුපනව පින පව ඉලක්ක කරගන අත්තීතයේ පින පවද වර්තමානී පින පවද පටිච්ච සමුපන්නව විමසුව එතන වැඩෙන්නේ පිච්ච සමු ද පිළිබඳ භාවනා ක්‍රමයක් හැටියටඒ අපි හඳුනා ගන්න ඕන. ඒවගේ මෙන මේ විදියට විමසඩත් පුළුවන් මේ විදියට වි යදොට මේ විදියට විමසනකොට අවබෝධය කරා යන ශ්‍රාවකයගේ මනසවුල් නොවී මේ පවතින ක්‍රියාවලය පිළිබඳ පැහැදිලි පරමාර්ත අවබෝධයකට විවරත වනම ක්දමික වෙන ක්‍රමයි අතීත භවයේ ඇතිවෙච්ච අවිද්‍යාව තෘෂ්ණාව උපාධනය. කර්මයන් නිසා වර්තමාන භවේ විඤ්ඥාන නාමරූප ආයතන ස්පරස වේදනා පහළ වුණා එතොට වර්තමානයේ විඤ්ඥාන නාමරූප සඩායත නිස්පර්සවේදනාව නිසා නැවත වර්තමාන බවේ අවිද්‍යා ෘෂ්ණා උපාදාන කර්ම පහළ වෙනවා. වර්තමාන භව අවිද්‍යාත ෘෂ්ණා උපාධන කර්මී නිසා නැවත අනාගත බවේ ්ඥානය විඤ්ඥාන නාමරූප ෂඩායතන ස්පර්ස වේදනා පහළ වෙනවා මේවිදියට මේ විදියට පින්වත්න දුකපිළිබඳ චක්‍රරයක් නැවත නැවත පෙරලෙබින් අතීතයේ ඇතිවෙච්ච ක්‍රියාවලියම නැවත නැවත සිද්ධ වෙනවා කිය අනාගතයේයටත් විම සරබල් නොකොහොමද විමසන්නේ. අතීත බවි අවිද්‍යාව තිබුණ නිසා. අතීත වවි තෘෂ්ණාවති වුණු නිසා. අතීතය උපාදානී තිබුණ නිසා අතීතේ කර්ම සකස්වුණු නිසා මන්න මේ කාරණ නිසා තමයි වර්තමාන භවී විඤ්ඥානය නාමරූප ආයතන ස්පර්ස වේදනාව පහළ වෙන්නේ. මෙ පහළවිනිමකක් නිසා ද අතීතයේ තිබාවිද්‍යාවය ප්‍රතිලාබයක්. තෘෂ්ණාවේ ප්‍රතිලාබයක් උපාධානී ප්‍රතිලාබයක් කර්මී ප්‍රතිලාබයක්. මේවා නිසා තමයි පින්වත්නි වර්තමානයේදී විඤ්ඥාන නාමරෝප ෂඩායතන ස්පරසවේදනා පහලවෙන්නේ. එතර විඤ්ඥානය නාමරෝප, ශඩායත නිස්පරසවේදනාව නිසා දෙ වර්තමානී විඤ්ඥානී පහලවීම ආයතනයන්ගේ පහලවීම ඊට පස්සේ ස්පරසවීම වේදනාව මේවා නිසා පින්වාත්නී, වර්තමාන භව අවිද්‍යාත් ෘෂ්ණ උපාධාන කර්මය නිසන් එවත අනාගතයට පින්වත්නී විඤ්ඥාණ නාමරූප ශඩායතනිස් පර්සවේදනා පහළ වෙනවා කියලා. මේ විදියට පින්වත්නී මේ බව දෙකක සිද්ධ වන පොදු ක්‍රියාත්මකවීම් අර මුණු කරගෙනත් හිත වඩන්න පුළුවන්.. දු බලන්න ලුවන් එකැන දැන් මේ ොහොතේ පි්ච සමු පන්නවා ආඇත්ත විඤ්ඥානය පාල වෙලා තියන්නේ නාමරූප පහල වෙලාතියෙන්නේ ට පස්සේ ආයතන සකස්වෙන්නේ ඉස්පරස වෙන්නේ වේදනා පාහලමි ොමක් නිසාද. පෙරජීවිතේ ඇතිබුණු අවිද්‍යා තෘෂ්ණා උපාධන කරමකිින් කරණ හතර පදනම් කරගනයි. එතකොට පෙරජීවිත අවිද්‍යා තෘෂ්ණ උපාධාන කර්මයන් සිද්ධ නෝනානං වර්තමානී විඤ්ඥාන නාමරෝප ඩායතන වේදනා ඉස්පර්ශවේදනා පහළ වෙන්නේ. එතුර වර්තමානය විඤඥාණනාමරූප ෂඩායතන ඉස්පර්සවේදනාවන් නැත්තං අනාගතයට අවිද්‍යාතුෘෂ්ණා උපාදාන කර්ම සිද්ධ වෙන්නෙත් නෑ. එවන මෙන්න මේ විදියට බව දෙකක් අතර පඩිච්ච සමූපපන්නව සිද්ධ වන ක්‍රියාත්මකවීම පිළිබඳව, අන්නුලෝම ප්‍රතිලෝමෝ වසයෙන් විමස විමස බලනකොට මිකින් නිරුද්ධවී අනාකාරය මේ සකස්ස නාකාරයයක් පිළිබඳ පැහැදිලි දක්මකට ශ්‍රාවකයඇතුේ ො එතකොට යා තුල ගොඩ ගෙනවා අවිද්‍යාව නිරුද්ධ කළ යුතු දෙයක්. තෘෂ්ණාව නිරුද්ධ කළ යුතු දෙයක් උපාධානය දුර කළ යුතු දෙයක් කර්මය නිරුද්ධ කලදාන්න ඕෝන එකක්. මොකද අවිද්‍යාව තෘෂ්නා උපාධාන කර්මය නිසා තමයි වර්මාන බවය විඤ්ඥාණ නාමරූප ශඩායතන ස් පර්ශවේදනාවන් පහල වුණේ. ර්තමානයේ විඤ්ඥාන නාමරූප ශඩායත නිෂ්පර්සවේදනාවන් නිසා නැවත නැවත අවිද්‍යාතෘෂ්ණ උපාධන කර්මයන් පහලවීම සිද්ධවෙනවා මේ කවුත් සිද්ධ කරනවා නෙමී කියලා මෙන්න මේ විදියට පොදුවේ කාරණ දෙකක් විදියට ගොඩවල් දෙකක් විදියට අරගන ඒ මේ විදියට විමසවාෝ ලිහාගන්න විදිහටත් විමසනෝ. එක අඇන්නේ අවි්‍යා ෘෂ් පාන කරමනත්තං. අතීත ජීවිත එන වර්තමාන බව විඤඥායක් අත් නාමරූපවත්තා එතනවත්බේස් පරසයයක්වත් වේදනාවක්වත් කවරාකාරීගෙන්වත් සිද්ධවෙනින්නේ කියලමික ලිහාගන්න විදිහයටත් යම් විශ්ලේෂණයකට ඒකතුර මින්න මේ විදිහයටත් යම් කිසිදකින් යම්ශ්‍රාවකයකුට පිච සම්පන්න විග්‍රහයකට එකතු වෙන්න පුළුවන් එතකොටත් තයාගේ හිත අනුසයන්ගේ නිදහස්සල කලෙසුන්ගේ නිදහස්සල මා නිවන පැත්තට නැඹරු ෙන්න්න පටන්ගන්නවා. හහි නම්මික තමා විමසන්ඩ ඕන සම්මා සමාධිය කියල කියන්නේ මෙන බිබඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුළින් ඇතිවන ප්‍රඥා ෝචර අදකීමක් තුළ එකතු වීමට පඩක් සම්පන්න විමර්ශණයක් කියලා අපි දැනගන්න ලෝ ඕක තමත් ක්‍රමය ඒමගේ තමයි පටිච්ච සමුපාදය මිනිහි කල යතු බොහම ප්‍රස්ථ ක්‍රමවේදය අපි පහගේ කාලය ඔබට තාම කරුණාවෙන් පැහැදිලි කළමක්ද. ඒ තමයි පින්නත්ඥයා විමස්සනව පටිච්ච සමපන්නව හොදර විමසයකින් එක පටි්චම්පාද අංගටි පළිව අනමානඥානයක් අදාගන මේ ප්‍රධ්‍යක්ෂඥානයක් දක්වාමික දියුණු කරගන්න අපිම උපක් විධ උපක්‍රම සීලීව විර්ශණය කරනවා තමන්ගේ කතාව සත්යෙක් පුද්ගලේ කාත්මයක් මෙතන නැති බව තේරුම්න් අරගන උපය උපාදානාද වසයෙන් තමන්ගේ හිත තුළ පවතින්න ස්වභාවේ බැහැර කරගන්න අප මේ විදිරරි විමසන්න්නයයි මෙිහමික් කරන්න කෙල කෙනෙ කාන්න පුලන්නි වෙන මේ විදේත් යම් ශ්‍රාවකයකොඩ විමසන්න පුළුව. මේ විදි හැම අංගයක් තුළම තමන් විමසන්න මියංග ඔක්කෝම කියන්න වෙලාවනමේ. සි සංස්කාර ගමකු සංස්කාර උපදවන උත්සාහයක්. අම සංස්කාර ඇති වෙලා තියනම් සංස්කාර පද ව උත්සාහය අවිද්‍යාවට තිනෝදන සංස්කාර උපදවන් ඕනකෙ අවිද්‍යාවටහි අදහසක් නෑ තමා නිසා සංස්කාර උපදින බව අවිද්‍යාදන්නත් නෑ ඒග සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට ඇත්තෙත් නෑ ඒවගේම තමානිසා සංස්කාර උපදින බව අවිද්‍යාධන්නත් නෑ අවිද්‍යා විසින් සංස්කාර උපදවන්නේද නෑ. අවිද්‍යා විසින් සංස්කාර උපදවන්නත් නෑ. හැබැයි අවිද්‍යාවෙන් අ්‍ය අවිද්‍යාවෙන් තොරව සංස්කාරයන්ගේ අවිද්‍යාවෙන් තොරව සංස්කාර උපදවන පුද්ගලයක් සත්්‍යය ැත්තෙත් නෑ සත්්‍යය කඇතෙත් නෑ. හැබැයි අවිද්‍යාව හේතුව කරගන සංස්කාර හටගන්නවා හටගන්නවා. සංස්කාර පදවන්න ඕන කියෙනලා අදහසක් අවිද්‍යාවට ඇත්තෙත් නෑ තමානිසා සංස්කාර උපදවන බබ අවිද්‍යාව දන්නත් නෑ අවිද්‍යා විසින් සංස්කාර උපදවන්නත් නෑ අවිද්‍යා විසින් සංස්කාරව උපදවන්නත් නෑ අවිද්‍යාවෙන් අන්‍යව සංස්කර උපදවන පුද්ගලයකුත්නෑ නමුත් අවිද්‍යාව සකස් වුනාම සංස්කාර හට ගන්නවා සංස්කර හට ගන්නවා එතකොට දැ මේ විදියටටි තවත් තේරුම් ගමු තවංගයකින් ඉපදීමේ අදහසක් සංස්කාරයන්ට නෑ අවිද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා එතද මින මේ විදිට අප තේරු ගන්න ඕන අද්‍යාව නිසා සංස්කාර උපදිනවා හැබැයි සංස්කාරයන් උපදවන උත්සාහයක් අවිද්‍යාවට නෑ මේ කොට තේරුම්ගන්න තමා නිසා සංස්කාරයන් උපදනා බව අවිද්‍යාව දන්නත් නෑ. අවිද්‍යාවට හම එම දහසක් නෑ. අවිද්‍යාව විසින් සංස්කාර උපදවන්නේත් නෑ. අවිද්‍යාවන් අන්‍යව සංකර උපදවන කෙනෙකුත් නෑ අද්‍යාවන් තොර හැබැයි හොඳර තේරුම් ගන්න කියනවා. එම නැති වනාට අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා. අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා. අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාර නිරුද්ධ වී යනවා. වවිීමට ේරුගම් ඉළඟගේ විඤ්ඥානය ඉපදවීමී උත්සාහයක් සංස්කාරයන්ට නෑ එක විං්ා උපදවන්නඩ ඕන කිය සංස්කාරයන්ට අදහසක් නෑ තමන් නිසා විඥ්ඥානය උපදින බව සංස්කාරයන් දන්නත් නෑ සංකාරපච්චා විඤ්ඥාන් කිව්වට තමන් නිසා විඥ්ඥානය උපදිනවා කියල සංස්කාරයන් දන්නත් නෑ සංස්කාරයන් විසින් විඤ්ඥානය එක සංස්කාරය විසින් විඥ්ඥානය උපදවන්නත් නෑ උපදවන්නත් නෑ සංස්කාරයෙන් තොරව විඤ්ඥාණය උපදවන කෙනෙකුත් නෑ දෙවියෙක්වත් කවුලන් එකක උපද වනුවත් නමි හැබැයි බුද්ධ දේශනාවී තියෙනවා. සංස්කාරයන් නිසා විඤ්ඥානය උපදිනවා. සංස්කාරයෙන් නිරුද්ධ වෙනකොට විඤ්ඥානය නිරුද්ධ වෙනවා. මෙතන ක්‍රියාත්මක කරන්නෙකුත් නෑ මටෝ ඒකට ඕනඕන විදිහයට ක්‍රාත්මක වයනවත් නෙමයි. මේ හේතු පලවාදී චින්තනය පලල් දැක්මකට ශ්‍රාවක සිත එකතු කරන්නයි මේ විදියට කියන්නේ. පලල් දැක්මකට ශ්‍රාවක සිත එකතු කරන්නයි මේ විදියට පැදිලි කරන්නේ. එතකොට මේ හේතු පලවසයෙන් හේතුන් නිසා හට ගත පල ධර්මයයක් කරන්නක්වත් කරවන්නක්වත් ඉබේ කෙරෙන දෙයක්වත් නෙමයි. ඒේතු සකස්්‍යනකොට පලධරම ගොඩ නැගෙනවා හේතු නිරුද්ධ වෙනකොට පල නිරුද්ධවී යනවා කියන තියුණු අවබෝධය හදාගන්නයි මේ විදියටට ශ්‍රාවකයා තුළ මේ බඳු ආකාරෙක විශ්ලේෂණකට එකතු කරන්නේ ත ඒ විදියට විමසන ගොඩ තමයි අන්න සම්මාධිට්‍යය උපදිනවා සම්මාධිට්්‍යය උපදිනවා එඇත සම්මාධිට්්‍ය උපදවා ගැනීම පිණිස අපිට පුළුවන් පටිච්ච සමුපාදය ඉලක්ක කරගන මේ කියන එක ක්‍රමීකට ක්කෝම නිම එක කරමයකට හිත භාවිතා කරන්න එම භාවිතා කරනකොට ඒ භාවිතා කරන ශ්‍රාවකයාගේ සිත්ත කෙලෙසුන්ගේ මිදෙනවා ඒ සනාවකය අවබෝධය නැමැති දිසානතියට එකතු වෙනවා පටිච්ච සමුපපාදය අවබෝධ කිරීමෙන් මයි දුක නිමා කරන්න තියෙන්නේ එබඳු දුක නිමාකර ගැනීමට අදාළ විමර්ශනයකට ශ්‍රාවක සිත ගොඩනගේවා කියෙන අධදිිෂ්ඨානින් අපි